නමස්කාරවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහාහංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදා තිස්සාරන සාරන යාමී සාදුසා ගරුතර මහා සංගඝා වහන්සේ සැදහවත් පින්වත්නී අප අපි ජීවිතයට යහපත සලසන උදාර උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්ටයි මේ සූදානන් වෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වන්නේ දීග නිකායේ මහා ගෝවින්ද කියන සූ්‍ර දේශනාවේ කොටසක් මං අද පංහතුන්ට කියා දෙන්නේ ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වති ඒ බුදුරජාණන් වහන්සේ වඋදසා පණවාතිබූ සකස්කොට තිබු සුගන්දකොටි උන්වහන්සේ වැඩහිටිය රා්‍රී මුළු මහත් ගිජකුල්ලු පව්වම ඒකාලෝක කරගෙන පංචසිහ කියන ගාන්දරුව දිව පුත්‍රයා පැමිණිය පංචසික කියන ගාන්ධව දියපුත්‍රයක් වොහටද පැමිණි මතකනෑ ගිජ්ජකෝටට ගාන්දර්ව දිවපුත්‍රය පැමිණි ගිජකූටයට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස සිටියා ඉදල මේ දිවියලෝකේ තෞතිසාවේ වෙච්ච සිද්ධියක් බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශ කරන්න යන්නේ ඒ තවතිසා දිවේලෝකයේ සෑම පෝය දවසකම දිව්‍ය සභාව රැස්වෙනවා. තෞතිසාාවේ සෑම පෝයකම දිවේ සභාව රැස්සෙනවා ඒ දිවේ සභාවේ නම මොකක්ද සුධර්මා කියන දිවි සභාව. මේ තෞතිසාවේත් අනි දිවේලෝකවලත් වැඩිපුර උපදින්නේ කෞුද. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මරත්නය ඒක සඳහන්ගන්නේ බුදුරජාණන් වහන්සේ කරෙහි නොසල්ලන්න පැහැදීමෙන්ගේ යුක්ත ඔය වැනිනාය කවුරත් යන්න ඇහෙ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත ඒක දිවී පුදා බුදුන්සරණ ගිය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි නොසෙල්ලන පැහැදීමෙන් යුක්තුව ධර්මය දිවිපුදා දහම්සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්ලන පැහැදීමෙන් යුක්ත මේ ආවාට ගියාට බොලඳ විදියට පැහැදිච්චා ගැන නෙමේ නොසෙල්ලන පැහැදීමෙන් යුක්ත සීලේසු පරිපූරකාරි නෝ සිල් පුරබින් සිටින ඒකන්නේ මේ ඩං ඔබ හිතන්න පුළුවන් අපි බුද්ධන් සරණං ගච්ඡාමි කිවහම අපි සරණ ගියා කියලා ඒක නෙමේ මේ කියන්නේ බුද්ධන් සරණං ගච්චාමික ලයාන් නිකන්න්නෙමයි කියන්නේ ජීවිතයේ පුදා ජීවිතයේ පූජ කල්ල බුදුරජාණන් වහන්සේ සරණ ගියානං අන්න යාට තමයි නොසෙල්ලෙන පැහැදිීම තියෙන්නේ ඇයියා මොනම හිතුවන් නිසාවත් සරණ වෙනස් කරගන්නේ නෑ දැංුවේ පෘතුගීසිගේ කාලේ අසවේදු කියන මිසදිටු යුධබටයක් සෙම්පතියෙක් මේ ගංවුල්ට වැැදල මිනිස්සුන්ග බලෙන් මිසදුටු ආගමට හැරෙවා ඇතිකොට ඇකේ තුරළ කරංහිටපු දරුවෝ ඇකෙන් මුදුරල ගත්තා. අර්ගන කිව දැන් මේ මේ ළමයා උඩට වේශ කල්ල කඩුවල්ලනවා අතැරපිය ආගම කිව්ව අතේරී නෑ. අදාම්මකිෙනෙකුට පුළුවන්දර ෝක කරන්න බෑන ආගේකැයි කියන්නේ ඒ පෘතුගීසි කාලයේ තිබික්ට තිසරණය හයිියවත් මේකල්ල නෑ. අල නෑ නෑ මං අතාරිනවා කියයි නෑනෑ මං අතාරන මටලාමය බේරදින්නැ නෑ මං අතාරි නෑ කිව්ව අධිමවපිය ඉස්සර දරු ඩදාල කඩුවෙන් ඇල්ලුව සරණයේ අතැරී නෑ දැන් කසාදිිට්ට අතාරනුවනි. ටස්සාාවට අතාරනුවන්නේ ළම යිස් කොලිදාග්ඩ අතාරනුවනි. එ මොකද හේතුව දිවිපුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්නේ. එදකොට මේ දිවි ලෝක විවෘත කාටද දිවි පුදා තේරුවන් සරණ ගිය. මෝනිච්චාවට තවන්ගේ නිකං ලෝකට පෙන්නන්ඩ එකට නෙමේ දිවපුදා බුදුරජාණන් වහන්සේ සරණගිය යමෙක් ඇත්ද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණගිය යමෙක් ඇත්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝහා සරණගේ යමෙක් ඇත්ද සීලයේ මනාකොට පුරමින් සිටන යමෙක් ඇත්ද ද ඔබ සීලයේ සමාදන් වනේ කවුරු අඩු ගමනය කරනවා කියලද රාතන් වහන්සේලා අනුගමනය කරනවා යන අදහසින් සසිිල්පුරන ගීහෝ පැවිදි හෝ යමෙක් ඇදද අන්න ඒ අයි උදෙසා තමයි උඔය ලෝක තියෙන්නේ එක්තර අවස්ථාවක සනංකුමාර බ්‍රහ්ම රාජය තෞතිසාමය දෙවියන්ට කියනවා තෞතිසාය දෙවියන්ට කියනවා මනාවකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒක විය දෙවිපුදා. ද නොසල්ලින පැහැදීමකි වුවට දැංකාල ඒක තේරෙන්න්නේත් නෑ හැබ දිවිපුදා කිව්වාම ඒකටිකත් තේරෙන වනේ නොසෙල්ලන පැහැදිමිකුවට ඒක වැටහෙන්නේ එච්චටම සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ වැටහීමේ ශක්තිය කියීනයි දිවිපුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිය දිවිපුදා ධර්මරත්නය සරණ ගිය දීපුදා ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය සීලයේ සම්පූර්ණ කරමින් සිටින කෙනෙක්කුගේ පරලෝජී විතය ගැන්න තියෙනවා ඒකේ සනංකුමාර බ්‍රහ්මරාජා කියන්නේ තවතිසාාවට ඇවිල්ල එක කියන්නේ තියනවා පරණම්මිත වසවත්ති දිවීලෝකයේ තුපදිනා කියනවා ඊළඟට නිර්මාණ රතියේ තුපදිනවා කියනවා ඊළඟට තුසිතේ තුපදිනවා කියනවා යාමෙත් උපදිනවාක් කියනවා තෞතිසාමවෙත් උපදිනවා කියනවට චාතුමා රාජිකයත් උපදිනවා ඊළඟට කියනවා යල්ලටම ීනවූ ලෝකේ වන ගාන් දරු දෙවියන් අතරත් උපදිනවා කියනවා උපදින්නේ කවුද මේ සෝතාපත්තියංග මනාකොට පිහිටා සිටින සවාධංවී සිටින අය අනිත් ඇයට විවෘත නෑ අනිත් ඇයට වැහිල තියන්නේ එෙදකොට ඒ දෙවියන් අතරේ දෙවිවරු දිවියලෝකකි ගෙහිල්ල දැන් සාමාන්‍යෙන් දෙවියන් අතර දිවේලෝකයේ තියෙන මොනවාද කියලා හරි හමංවිදියට බුද්ධ දේශනා දන්නේ නැතියයින්වන්නේ බුද්ධ දේශන අහපු නැති අය හිතන්නේ මේක තමයි මහාලොකු රාජධානය කළමොකක්ද මේ මනුස්ස ලෝකයන්තන් ය සම්බෝලයක් හඩම් බත් පොඩ්ඩක් කාලා වාරන අනුන්ට උගුල් අටට වාසේ මේක තමයි රාජධානය කළි තඟන්නේ. මේක නෙම රාජධානී සත්පුරුසියෝ මාර්කඵල ලාබීන් සත්පුරුස ආශරය ඇති දිව්‍ය රාජධාන තියනම්. ඒ දිව්‍ය රාජධානයක විස්තරමය කියන්නේ පෝය දවසට එකතිව නැහැටි ඒව රාජ්‍යවල් ාතුමා රාජකයි තවතිසාවයි කාගරාජයේද සක්්ද උුඳගේ රාජ්‍යය එහි රජතුමා කවුද සක්ද විදු.ඇල රාජ්‍යක රජෙකින් වනන්ගේ රජාගේ අනසකට ඒ රාජ්‍යයටත්. එදවට ඒ රාජ්‍යතියන දිවිරාජ්‍යයේ ඒ තෞතිසාාවේ පො දවසට කියනවා ස්වාමීනී භාගතුන් වහන්සේ පො භාගතුන් වහන්ස පුන් පොහෝයේ දවසේ දිව්‍ය සභාව රැස්සුුණ මේ සුධර්මාකන දිවේ සභාවේ මහත් වූ දිව්‍ය පිරිසක් රැස්සුණ සතර දිසාවේ සතරවරම් දෙවමහ රජවරු වැඩවන්න. කෞුද සතරවරම් දෙවුම රජවරු දැගනර දිසාාවට කව්ද ා දකුණ දිසාාවට කවුද විරූඩ බටහිර දිසාාවට කවුද විරූපාක්ෂ උතුර දිසාාවට කවුද වයිස්්‍රෝණ කියන මේ කියනවා මේ නැගැනහිර දිසාවේ ධතරාෂ්්‍ර මහාරජ්ජරුවෝ බටහිර දිසාාවට මූනලා තමන්ගේ ආසනයේ වැඩහිටියක්. හිළඟට කියනවා දකුණු දිසාාවේ විරූඩක මහරජ්ජරුවෝ උතුරදිසාාවට මූනලා තමන්ගේ ආසනේ වැඩවන්නා පීළඟට කියනවා බටහිරදිසාවී අධිගගෘහිත කවුද දෙවියෝ විරූපාක්ෂ විරූපාක්ෂ දෙව් මහරජ්ජුරුවෝ තමන්ගේ ආසනයේ වැඩවුන්නා නැගැහිර දිසාාවට මූනලා එදකට උතුරු දිසාවී කවද ඉන්නේ වයිශ්‍රවුණ මහ දෙව්රජු මන්ගේ ආසනය වැඩවන්නා දකුණ දිසාට මොනලා එතකොට දෙවරු හතර දිසාවි දෙවරු ඉන්න නිකන්නෙම පිරිවර සහිතව කොමදන්නේ පිරිවර සහිතව මේක කියන උත්තරයි දිසායි වෙස්වන්න වෝ මහරජා දක්කිනා බිමුකෝන් නිසින් නොහෝති දේවේ පුරක් කත්වා. දෙවිවරු පෙරටු කොට එකෙන් දෙවරුයාගේ පිටි පස්සෙ ඉන්නවා ඉස්සරා ආසනයේ වැඩින්නේ කවුද මේ එතකට වයිශරදි සතරවන් දෙවරුීම ඒ මැද්දී තමයි තියෙන්නේ සද්දිවිදුගේ ආසනෙ අනි තිස්තුනක් දෙවිවරුන්ගේ ආසන. තෙනෙ මැද්දි තමයිද. එතකොට මේ පංචසික ගාන්දර පුත්‍රයා බුදුරජාන් වන්සට කියනවා ඒතයේ භන්තේ දේවා භගවති බ්‍රහ්මචරියන් චරිත්වා අදනූප පන්නා තාවතින් සකායන්. ස්වාමීනයේ භාගයතුන් වහන්ස මේ බුද්ධ සාාසනයේ බඹසැර රැකළක්. එයින් චුතවෙලා ළඟදි උපන්න දෙවුරින් නොතවතිසාවෙේ. එහෙනම් මේ මහන දම්පුරන එහෙමනන් සිෙල්ගුණ දම්පුරන අය තෞතිසාය ගිහින් උපදිනවා. උපදිනවාද තේ අංජයේදේවේ ආතිරෝචිති වන්නේ එන්න ජේවේ අසසාච. එතකොටඒ ඒ අලුද දෙවිවරු අ කලින් හිටිපු දෙවරුන්ට වඩා බලනවා කිව්වා. කලින්හිටි දෙවුරුන්ටත් වඩා බබලනවා කිව්වා මේ ු බුද්ධ සාාසනය පිළිවෙත් පුරලා දිවී පුදා තෙරුවන් සරණ ගිහින් සීලාදී ගුණධර්ම ආරක්ෂාකරගෙන බබසර රකිනාය දෙවියන් අතරගිහින් උපදිනවා එතකොට අ පරණ දෙවරුට වඩා මේ අලුත් දෙවරු බබලන්න ගන්නවා. එතකොට තේනුදම් බන්තයේ දේවා තවතිංසා අත්තමනා හොන්තේ පමුදිතා පීටි ස්ෝභනස්ස ජාත එතකන එතකොට ස්වාමීණී භාග්‍යතුන්නාාන්ස මේ තවතිසා දෙවිවරු මේ අලුතින් උප දෙන දෙවරුන්ගේ හැඩරුව බලලා අලුතින් උප දෙන දෙවරුන්ගේ ආලෝකය බලලා අලුතින් උපදන දෙවරුන්ගේ දෙෙව් පිරිවර දැකළ මහත් ප්‍රීතියට පත්ව වෙනවා කියනවා සතුට වෙනවා කියනවා එහෙනම් දිවිෝකයේ තව එකක් තියෙනවා ඉරිසියාව නෑ මේ හැම්මදේකට මිරිසියාවන යඔක්කටම මුලට ගන්නේ දිවේ ලෝකයේ ඉරිසියාව නෑ ඉරිසියාකාරෙන්ට ඉතිං අපායනතින් එතකොට දෙවියන් අතර අනත් අලුත් දෙවරුහාම ද මනුස්ස ලෝකෙන අලුතයෙන් කවරයාව හැඩරුවෝතින්න හා යසයි මෙන්න ඇවිල් න්නයි එකෙක්. මේ පම මේ ඇවිල්ල ඉන්න අපි මේ කිස්ස රහිට අපි ඉස්තරරිදල ඉන්නන්නේ මෙඋම් මොකද දැම් බලන්න කියලා මිනිස්ු අතර ඒ පිරිහීමේ සිතිවිල්ලි එනවාද නැද්ද මිනිස්ු අතර පිරිහීමේ සිතිවිලියනවා දෙවිවරුන් ටඒකනෑ දෙවරු අලුතිංගනකොට දෙවවරුම් අලුතින් උපදිනකොට ඒ දෙවරු පැහෙන් බලනකොට ආලෝකයෙන් බබලනකොට පිරිවරින් බවරනකට ප්‍රසංසාවීම් බවලනකට සතුතිය වනො. කොහොමද සතුටි වෙන්නේ. තව තවතිංසා අත්තමනා හොන්ති. තවතිසා දෙවරු සන්තෝෂයට පත්වනවා. පීති සෝමනස්සජාත. ප්‍රීති සොම්න්නත්සට ප්‍රත්වෙලා කියනවා මොකක්ද කියන්නේ. දිබ්බා, වත බෝ කායා පරිපූරන්ති. බොහෝ මගේ දෙව්ලුව පිරෙනවානොවේ. මකද කියන්නේ බොහෝමගේ දෙවලොව පිරිනිවානව හායන්ති අසුරාකායා අසුරලෝකී පිරිහිෙනවා නොවහැ. අන්න බුද්ධශාසනයේ බබලන ලකුණ බුදුසුන බබලන ලකුණේ ඒකයි මොකක්ද බ බබන ලුණ මෙහි මැරණ මැරණ මිනිස්සු දෙවියන් අතරට යනවා බුදුසසුනේ බලන ලකුණ ඒකයි ැරණ මැරෙන මිනිස්සු දෙවියන් අතට යනකොට අසරලෝක පිරිහිෙනවා මේ කා මැරෙන මැරණ මිනිස්සු අසුරු ය අතට යනවා බුද්ධ දේශ නැවතියෙනවා අයයෝ දිවී ලෝකයේ පිරිහිෙනවා අසුරලෝක වැඩිෙනවා කියනු මේ කාල එහම කාලයක් දිවිලෝක කියන්නේ බොහෝ මඩු බොහෝමඩු යනවා ඇයි හේතුව දිවිී පුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්නේ. දිවී පුදා ධරමය සරණ ගිහින්නේ. දී පුදා ශ්‍රාවක සංඝයා සරණ ගිහින්නේ මනාකොට සිල්පුරන්නේ එදකොට යන්න තියන්නේෙ කොහේද. නීච ලූකවලට. ඊට පසේ තැන ලැබෙන්නේ තුනරුවන්ට නිමේ තමන්ගේ කෙස්වල්ට. මන් කෙස්වල්ට තැන්ලබනට පසේ කෙලෙස් විසින් තමන්ව ගානටි තමන් පිරිහිලා නං ඉන්නේ තමන් සිතෙන් පිරිහිලා නං තමන් වචනයෙන් පිරිහිලා නං තමන් ක්‍රියාවෙන් පිරිහිලා නං ඒ පිරිහිච්ච තැනකට තමංව අරගෙන යනවා කර්මය විසින් ඒක වලක් කළ දෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ සරණයෑමෙන් ධර්මය සරණයෑමෙන් ශ්‍රාවක සංඝ්‍යසරණය යෑමෙන් නිකන්සරණ යමෙන් නෙමේ දිවි පුදාසරණ යමෙන්ඊළඟට මනාකොට සිල් ආරක්ෂ කිරීමෙන් ඉතින් දෙවරු මොකක්ද කියන ප්‍රීති කතාාව මොකක්ද නිදක මෙවුණු ඇැවිල්ල කලද මොකක්ද කියන්නේ ඔවු බොහෝමගේ දිවිය ලෝකය පිරිෙනවා දෙවුලොව පිරෙනවා එහෙනම් දෙවළුව පිරන්නේ කොයි කාලිද බුද්ධ ශාසනය බබලන කාලේ දෙව දැම් මතකද මම මට මතකයි අපි මහම වුණාවේ මේ දහන් රසරණ ආරම්භ කරන්න කලින් ලංකාවේ මිනිස්ස විටේ දෙවුලුවට ගරහ ගරහ බලන්ට ආචිලකෙන් අහන් සියලලාගේෙන් අහන්න කොඳ තිබ්බ කිය. දෙවලෝකට ගරහා ගරහා හිටිය දිවි ලෝකයා ගිල්ල මක් කොරන්ඩද එහි පින්කොර ගණඩ බෑනනි මනුස්ස ලෝකම එන් ඩෝනක කියා මේ මනුස්ස ලෝකි පුදු විදිර පුම්ඹ පුම්බ කතා කලා ඇතුළ හිස් වඩවා ඉෙදිරරි පුටුව නෑ වගේ ලෝකට කතා කරන්න ලී බඩුහදන්ඩ ඇතුළ වාඩුවෙන් එකක් නෑ ඒ වගේ ඇතුල හිස් එතකොට අපිටතා අපි තම ඉස්සලා මේ කතාව හඩනා ගකිවේ නෑ එහෙම එකක් නෑ දෙවියන් අතර මේ මාර්ග ප්‍රතිපදාව තියෙනවා. මාර්ග ප්‍රතිපදාව තියෙනවා කියලා. ඒ මාර්ග ප්‍රතිපදාව තියෙනවා ධර්මය හැසිරීම අවස්ථාව තියෙනවා අනුග්‍රහහි තියෙනවා කියලා අපේ කියන්න හතුමකු බුද්ධ දේශනාවේ එය සඳහන් වෙනවා. ඒ විදියට සඳහන් වෙන.ඇතකට බුද්ධ දේශනාව අහපු නැති අයඩවිලෝඩත් ගරහ ගරහ හිටියා. අනේ අපට යන්න බෑම මායකම කොච්චර යාචල තියෙනවා. අෙවල ඒකමක් නෑ අනේ අපට යන්න බෑ කියනවා අපට යන්න බෑ කිය යන්න බෑනම යන්න හවපුවෙන්නත් නෑ මැඩල දොරමල්ලකඉදී වැසිකිෙලිල්ලකඉදී කනෙක් වෙලා බිත්්ටී ඇවිදි ඊට හයකක් නෑ එති ගොතනින් බේරෙන්ඩ තමයි අපි මේ ධරමගතාව කළේ එදකොට දිවි ලෝකේ යන්න කවුද ඒකාලේ මත දාිකිවවා මේ මිනිසුන් තිසරන්නේ නෑ තිසරණ කිලට කිට කිය හැබද බොරුදේව එවැ ඇත්ත එදකට බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ නොගිය ධර්මය දිවිහිමයෙන් සරණ නොගිය ශ්‍රාවක සංඝයා දිවිහිමයෙන් සරණ නොගිය සේලයක නොපිහිටි කෙනෙක් නම් ඔහු කවුද ඔවු බාහිර පක්සේ පුතත්්ජනයක් බාහිර පක්ෂේ පුතත්ජනයාට දිවේ ලෝක විවෘතනය භාහිර පක්ෂේ පුත්ජනයාට හැමතිස්සේම විවෘතමකක්ද. සිව් අපාය සතරපායයි. ඒකයයේ මැරිල්ල මැරින් මැරියණ අය ගීල භූතය වෙලා පෙරේටය වෙලා ඇඟගොල්වොල්ට වැැහි වැැහි මිනිසුන්ගේ ඩාඩියකුණු කන්දල් ලෙවකකා වාසය කරන්න මොකදී. මනුස්සලෝකයේ ඉන්ඩෙද්දී අවබෝධයෙන් දිවිප්පුදා බුදුරජාණන් වහන්සේව සරණ ගිය නෑ. දිවිපුදා ධර්මරත්නය සරණ ගිය නෑ ශ්‍රාවක සංගරත්නය දිවිපුදා සරණගියනෑ දිපුදා සරණ ගියානන් ඊරඟ පිහිටන් ලක්‍ෂණය තමයි කර්ම කර්මඵලාදහනවා කර්මකරම්ඵල මැනවින් අදහනවා. කෙලෙහිබුණේ පිහිටම් සිටිනවා සත්පුරුස ධර්මයේ සමාදංව සිටිනවා සත්පුරුසියන්ගේ තෝතැන්න තමයි දෙවුලෝ කියන්නේ. ඇදකට මේ කියන ඔන්න පේතිසවොම්න්න සටගන්නවා හටාරගත් ඊට පස්ස කියනවා මේ මැද ආසනයේ වැඩයින්න සක්දවිඳු අතකෝ බන්තේ ඉතිං ස්වාමීණී සක්කෝ දේවානම්ෙන්දුු සද්ධවිදාානො දේවානන් තාවතිංසානං සම්පසාදං විදිිත්වා තවතිසා දෙවේලෝ දෙවියන්ගේ සන්තෝෂය දැකළ මේ සන්තෝසින් ඉන්නවා. ඇ කද මේ දිවරු සතු වෙලා තියෙන්නේ. තමන්නේ දිවේලෝකයට අලුතිෙන් සාමාජකය ගොඩක් එපදිලා. ලොකූ පිරිසක් ඩිවිලුව පහළ වෙලා ඒකටයි මේ සන්තෝසය සද්‍යවුතු සන්තෝස වෙලා ඉමානි ගාතාහි අනුමෝදිී මේ ගාතාවලින් අනුමෝදන් වුණා මේ අනුමෝදගන ගාතන්. මෝදන්තිවත බෝදේවා තාවතින්සාසහින්දකා තතාාගතන් නම්මසන්තා ධම්මස්සච සුධම්මතන් දෙවිරු කියනවා සක්දඳු කියනවා තෞතිසා දෙවිවරු දෙවිලෝකී මහා සතුටට පත් වෙලා තා තථගතයන් වහන්සේටත්වන්දනා කරලා තතාගතයන් වහන්සේ මනාකුට වදාල ධර්මය අනුසස් වලටත්වන්දනා කරනවා හා කියන්න මංකිවාම. මෝදන්තිවත බෝදේවා. ຖවതສສහිදka ටຖගත නමສta धමສຈ සधමත නවේදේවේචපසන්තා වන්නවන්තිසස්සිනේ සුගතස්මිින් බ්‍රක්්මචරියන් චරිත්වාන ඉදාගතේ ඒ ඒ ගාථාව කියන්නේ මේ අලුත් දෙවිවරු මනුස්සලෝකඉඳලා ඕපපාතිකෝ එහින් චුත වෙල ඕපාතිකෝ පන්න අලුත් දෙවිවරු වන්නවන්තේ යසස්සනේ. මනාකොට සොඳරු පැහැෙන් යුතුව කීර්ති යසසෙන් යුතුව ඉන්නවා දැක්කහම කොමද සුගතස්මින් බ්‍රහ්ම චරියස්මින් බ්‍රම්මචරයන් සුගතයන් වහන්සේගේ බම්බසරී චරිත්වා නිදා ගතේ ඒ හැසිරිලා තමයි මේ. ඇවිල්ල ඉන්න ඉළඟට කියන තේ අ්්‍යේ අතිරෝජන්ති වන්නේන යසසායුුණා සාාවක භූරි ප්ඥස්ස විශේසූපගතායිද ඒ කියන්නේ මේ තේ අන්්‍ය අතිරෝජන්ති ඒ අලු දෙවරු අන්න දෙවරුන් අභි බව බබලනවා වර්ණය නු අසසිනුයි සාාවකා භූරි ප්ඥස්ස මහා ප්‍රඥාවන්තයන් වහන්සේගේ ශ්‍රාමකයෝ කියන විශේ සූපගතායිද මෙහි ඇවිල තියන විශේසත්වයට පත්විච්චායක. දන් දිස්වානනන්දන්ති තාවතිින්සාසහින්දකා තතාාගතන් නමසන්තා ධම්මසච සුද්ධම්මතන්ති සක්්්‍යඳ කියනම් මේ දැකපු දෙවිවරු මා සතුටට පත් වෙලා තථගතයන් වහන් සිටත් වන්දනා කරනවා ධර්මයේ ඇති යානු භාවටත් වන්දනා කරනවා. බලන්න එතකොට මේ දිවිලෝකන නිකම්ම නිකම්. බ්බ්ටික්ද නෑ හොඳ බුද්ධිමත් භාගතුන් වහන්සේ දිවිපුදා සරණ ගීපු අය ධර්මරත්තය දිවිපුදා සරණ ගීපු අය ශ්‍රාවක සංඝරත්නය දිවිපුදා සරණගගේ නෝගැල්ලය කවුරත් යන්නේ ඇදවි ලෝක දීවිපුදා සරණ ගීපු අය මනාකොට සීලයේ පිහිටා සිටිනය ඊට පස්සේ මේ එකයනවා පංචසික ඉතින් ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මේ විදිීට සක්්දිවිදුුත් ගාථාවලින් අනමෝදංග වුණා කියනවා සක්දිවිදු ගාතාවලින් අනමෝදන් වුණ අනමෝදන්වල හැමෝම එකතු වෙලා උදන් අනන්ට ගත්තා දිබ්බාාවත බොහෝකායා පරිපූරන්ති බවත්නී ඒ කාන්තයම දිව්‍ය ලෝකයේ පිරෙනවා හායන්ති අසුරාකායා අසුර ලෝකය පිරිහී යනවා දැන් අසුර ලෝක කියන්න මනවා දැන්ුව සාමාන්‍යයෙන් දේවාල අනිත්තාගෙන් ඇදිලි උක්කෝ මයිත මොකයිටද අසුර ඒහි බාල වාල තත්වයට වැඩලි හිට පස්සේ ගෙවල පිරීතියන්ගින් ඉවර වෙනවා ශීටප පස් තනෙ නැතුවන හැම සාමාන්‍යයෙන් තිරිසංගත ලෝකෙට වැටෙනම් එම නැත්තැන් කෙලින්ඹ නිරයන පොච්චල තමයි තියෙන්නේ ඉතින් මේ දෙවුරු සන්තෝසිංගෙන්නවා දැකලා කේනො ස්වාමිණ භාග්‍යතුන් වහන්ස සක් දෙවිදු මේ දෙවුරු ප්‍රීතියන් ගන්න ආකාරය බලං හිටිය. සක් දෙවිදු මොකක්ද බලහිටි දෙවුරු ප්‍රීතිීයට පත්වෙලා සතුර ආකාරය. බලංහිදල සක් දෙවිදු අහනවා ඉ්චෙයාතනෝ තුම්හ මාරිසා තස්ස භගෝතු වටට අථභූච්චේ වන්නේ සෝතුන්. කියනවා නිදුක්වරුණි දුක්නැතිම් දෙවිවරුණි ඔබ කැමතිද අපේ භාග්‍යතුන් වහන්සේ තුළ පවතින ගුණාටක් අහන්න දැම් මේ කවුද කියන්න හදන් ගුණ පදුුරන මක්ද නෑ කවුද මේ සක්දේවිඳ සද්ධ විදුම ගිහිෙක් පැවිදි නෙමේ එදකොට සක්්දිි විඳ කියනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ බෙන්න්න වූම ගුණාටක් අහන්න දෙවිවරණ ඔප සතුතුද කියලාහනෝ එදකොට කියනවා සක්දිවිදුන්නේ අපි අපගේ භාගිවිතන් වහන්සේගේ ගුණාට අසන්ට ඒ කාන්තයම සතුටුයි කියනවා එතකට බලඩි මේ දිවිවරු කතා කරන දවල ඒ මකොවත්නය ජරාග ඇයිඒ ජරා ගොඩින් තමයි පැන්නේි ජරාගොඩින් පැනගත්ත කොහොමද රුණු හතරක් නිසා මොන දෙ හතර දිවි පුදා බුදුරජුණු සරණ යෑම දිවි පුදා ධර්මය සරණයෑම දිවි පුදා ශ්‍රාවක සංගරත්නය සරණයෑම සීලයේ සීලය පුරමින් සිටි බව මේ හතරී මෙයා පැන ගත්තේ මනුස්ස ලෝකී දලා දෙවිලෝව ගේපු අහයට දැ ආායමත් බුදුගන ඉන්න එක්ද ඇහෙනවාන්නේ මි ලස්සන්ට කියන බුදුගුණ සක් දෙවඳු බම්ම මේ සක් දෙවිදුගේ බුදුගුණ ටික කියා දෙන්නයි මං අද මේ මෞත්තකාව ගත්තේ අඩුගානය එතකොට හිත පහද ගන්නඩ පුළලන් අපි විතරන් නෙමේ බුදුගුණ කියන්නේ ඩව ලෝකේ බුදුගෙන කියනවා දිවි ලෝකෙත් බුදුගුණ රැවතිෙනවා බඹලුවත් බුදුගුණ රැව් යෙනවායි සංකුමාර බකපරාජය ඇවිල්ල කියන ධර්ම කතාවක් තියෙනවා ජනව සැබ සූත්‍රය. ධර්මය රැව්පිල් රැව්දෙනවා නින්නනාද වෙනවා. මෙහි තමයි ධර්මය මතුතිවෙනකට වේක යටටු බන්ඩක් වෙහේතකන් නැනික් කටියයකතු වෙලා. එහේක නෑ එතකොට සක්දවුදු වහනවා දෙවවරුන්ගෙන් තංකම් මං්ඥන්ති බොන්තා බොන්තෝ දේවා තාවතිනිසා තෞතිසා දෙවිවරුණි මේ ගෙන්න්නබ කුමක්ද හිතන්න කේනවා. යාාවංචසෝ භගවා බෞජන හිතාය පටිපන්නු භාග්‍යතුන් වහන්සේ මොන තරන්නන් බොහෝ ජනයාට යහපත පිණිස පිළිපන්සේක්ද. බෞජන සුකාය පටිපන්නු බවමි බොහෝ ජනයාට සැපේ පිණිස පිළිපන්සේෙක්ද. ලෝකා අනුකම්පාය ලෝකයාට අනුකම්පා කරන සේක් ද අත්තා හිතාය සුකායේ දේව මනුස්සානන් දෙවියන්ගේත් මිනිසුන්ගේත් යහපත හිටසුව පිණිස පිළිපන්සේක්ද. මේ වගේ බෝජනයාට හිත සුව පිණිස බොහෝජනයාට සැපේ පිණිස ලෝකයට අනුකම්පා පිණිස. දෙවිමිනිස්සුන්ගේ යහපත හිතසුව පිණිස පිළිපන්න එබඳු ආකාරයේ වැඩ පිළිවෙල්ලක යෙදීන්න වෙන ශාස්තෘුවරයෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ හැර අතීතයේ අපි දකින්නේෑ කියනවා. මේ කාලෙත් දකින්නේෑ කියනවා. එතකොට මේ දෙවරු දකින්නේ නෑ? වෙන කෙනෙක්. බොහෝජනයාගේ හිතසූ පිණිස. බෝජනයාගේ යහපත පිණිස දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසූ පිණිස එහෙනක් වෙන දෙවියෙක් නෑ. බොහෝජනයාගේ හිතසුව පිණිස, බෝජනයාගේ සැපේ පිණිස, ලෝකයට අනුකම්පා පිණිස දෙවියන්ට මිනිසුන්ට හිතසූ පිණිස වැඩ කටයුත්තේ යේෙද සිීරන දෙවියෙක් නෑ. එහෙම භෝජනයාට අනුකම්පා පිණිස බොහෝ ජනයාට සැපේ පිණිස දෙවිමනි සුන්ට හිතුසුව පිණිස ලෝකනුකම්පායෙන් කටයුතු කරන වෙන බ්‍රක්්මෙක් නෑ මාරක් නෑ ලෝකයේ වෙන කවුරුවත් නෑ එක්කෙනෙවා කවුදී අපගේ ශාස්ත්‍රෘූ බුදුරජාණන් වහන්සේ තින් මේ සක්දදු කියන මම අතීතයේ දක්කිනිත් නෑ කියනා එත අපිට නං කියත ඇකි අපි අතේතය අපිට පේඉන්නේ අපිට වෙනත් ලෝක ඒ නිසා අපේ දැක්ම සමාර ට ලපටි වෙන්ඩ පුළුවනි අපේ ඩැක්බර් පල්ලෙන් අඩුුවෙන්ඩ පුළුවන් නමු සද්‍යවිදු තියෙම ශාස නෙත් දහසක් නෙත් තියනවා ලෝකයේ දහසක් බලන්ඩ පුළුවන් එක වර දහසක් සහිකරන්න පුළුවන් එබන් සක්දවිින්දුම් නිකන්නෙම මේ කියන්නේ ලෝකෙ දහා බලද කියන තීතත් සිටේ නෑ කියන මෙහම කෙනෙක් ප්‍රසාදය බලන්න මේ ලෝකයේ වෙන කවුරුවත් නෑ කියනවා වෙන කිසි කෙනෙක් දකි නෑ කියන මේ වගේ ලෝකානු බොහෝජනයාට හිතසුව පිණිස බෝජනයාට සැපේ පිණිස ලෝකානු කම්පාව පිණිස දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසූ පිණිස මනාකොට ඒ කියෙන්නේ මරනාොට හිතසුව පිණස ජීවිතය සම්පර්ණය කැපකොට සිටින කෙසි දෙවි කෙනෙක් නෑ කියනම් කිසි දෙවි කෙනෙ නෑ කිසි බ්‍රාක්්මයෙක් නෑ එකමක් කෙන ඉන්නේ කවදී බුදුරජාණන් වහන්සේ තුර මේ සද්‍යුදු කියන මේ කතාව මිනිස්ුවන අපිට නියතමානී වහලා අනුමෝදන් වඩ බැරිද සද්‍යුදු මේ කියෙන කතාව අනුමෝදං වඩ උුවන් වැදගත් කතාවක් ඊළඟට කියන වසක්දිවිඳු ස්වාකාතෝ කෝපන තේන භගවතා දම්මෝ ඒ භාගවිතුන් වහන්සේ විසින් වදාාරණ ලද ධර්මය ස්වාකාටයි ස්වාකාතයිකිවි මැනවින් වධාරණ ලද්දේය ආවටගාට කට තියෙනවට කියපුවා මැනවිෙන් වදාලලද විශිෂ්්‍ර ඥානයෙන් යුතුව. විශිෂ්ට ඥානයෙන් යුතුව, අවබෝධත් ඥානයෙන් යුතුව වදාළ දෙයක්. බුදුරජන් වස දෙසන අභෙන් යාහන්ුවෝ භික්වේ දම්මන් දේශස්සාභෙන් නොෝ අනභ ්ඥාය කළ දේශනා කරල තියෙනවා. මහනිනි මාවබට ධර්මයේ විශිෂ්ට ඥානයෙන් යුක්තමයි දේශනා කරන්නේ. විශිෂත්‍ර ඥාණින් තොරව නෙවේ කියනවා. ඟ කියන සප්පාටි හාරියන් වූ බික්කවේ දම්මන් දේශස්සාම මෙ නෝව අපපටි හාරියන් ප්‍රාතිහාරය සහිතනයි මං ඔට ධර්මය දේශනා කරන්නේ කියන ප්‍රාතිහාරයේ රති නෙමේ කියන මේ වගේ උන්වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කළලා මනාකොට දේශනා කලා කියන්න මකක්දේ මැනවින් වදාලා කියන්නේ. ආදිිකල්යානන් මුල්ල කල්්‍යානය ආරම්භයත් කල්ලයා ආදිි කල්ල යන මජ්ජය කල්ල යන මැදත් කල්ලයානෑ පරිෝසන් අවසාන එකන ඒ මුල්කොට සෙත්තියෙන්නේ නිවන් මගමයි බැදකොට සිෙත්තියන්නේ නිවන්න නිවන් මාර්ගම නිවනට යන මාර්ගමයි අගකොට සිත්තියෙන්නේ නිවට සහරකයවා සමර්දේශන යාගේ මුල්කොටසන ගන්න තියන්නේ නමුත් අගකොටසනම් හොඳයි සමහර්දේශාවල ්‍යපි කියනවා මෙ මුල දින හොදට කියයාාගෙනගේ යාගට නකට ගඩ යන්නෑ කියන. එමනෙද්ද දේශකවෝ ඉවා සමහර දේශකයන්ගේ කතාහලාි කියනවා අනේ කිසි වැඩන්න මුලත්්චිකයි මැදත්තිකය අගත්තික ගන්න දෙයක් නෑ කියනවා. දැම්බලට බුදුරජාන් වහසක ධර්මයතල්ල මුලත් කල්ලයානයි මැදත් කල්ලයානයි අගත් කල්ලයා නෑ. සාහන් සභ්‍යංජනං අර්ථ සහිතයි පැහැදිලි වචනයන්ගින් යුක්්ටයි කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරය මනාකොට පරිපුන් පිරිසිදු බඹසර. ඒකට තමයි ධර්මය කියන්නේ. ඒ ධර්මය ලක්ෂනමකද සංදිිට්ටිකු සාන්දෘෂ්ටිකයි මේ ජීවිතයේම අවබෝධ කරන්න පුළුවංගිකක්. අකාලිකු මේ ධර්මය වහා ප්‍රතිඵල ලැබිනේ එකයි දැ මේ ජීවිත දැන් සෝතා පන්න වුණුොත්. දැන් සතරායි නිදහස් නැද්ද නිද දැන් අනාගාමි වනොත් අනාගාමි වෙච්ච සැනින් කාමලෝකෙන් නිදහස් නැද්ද නිදහස් අනාගාමවෙලා ටික කක් කෙනවාද නෑ දැ කෙනෙ ක්‍රහත්ඵලට පත්වුණු ආශ්‍රය ෂයවුණොත් දැං සියලු බවය නිදහස් නැද්ද ප්‍රහත්වෙල ටික කල කෙනවාද නෑ එවලේවෙලේ ප්‍රතිඵල එහි පස්සිකෝ? ඒ නිසා මේ ධර්මයට පැමිණ බලන්න කියලා කියන්න පුළුවනි. ඕපනයිකු හැබැයි බලන්න තියෙන්නේ අනුන්දිහා බලනෙමේ. තමාතුළට පමුණවාගෙන. ඕපනයික කියනෙ තමා වෙතට පමුණවාගත යුත්තේය. තමාතුළට ඇතිකර ගත් යුත්තේය. පච්චත්තංවටි තබ්බු වි්ෝහි නෝනැත්තන් විසින් තම තම නැන පමණි දතයුත්තේය. ට පස්සේ සක්්දඳ කියනවා ඒවන් ඕපනයිකස්ස දම්මස්ස දේශේතාරං. මෙවැනි වූ තම තමන්තුළට පමණවාගෙන දකින ධර්මයක් දේශනා කරන ශාස්තෘුවරයෙක් මේ අන්ගෙන් යුක්ධ ශාස්තෘුවරයෙක්, නේව අතීතන්සේ සමඳු පස්සාම අතීතයේ තිිතය නෑ. නපනේතරහි දැංකාලි දකින්නත්? නෑ. අඥත්‍ර තියන බගවතා ඒ භාග්‍යතුන් වහසේ හැර වෙන කවුරු නෑ එහැ ඒ භාග්‍යතුන් වහසේ හැර නිර්මලආකාරයට මෙවැනි ආකාට නිවන් මඟ කියන දෙවියෙක් නෑ මේ ආකාරයට නිවන් මඟ කියන බඹික් නෑ මේ ආකාර නිවන් මඟ කියන ලෝක වෙන කවුරුවත් නෑ එතකොට ඒකාරණයේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ගුණයක් ද පලවෙනි ගුණේමකද මහ කරුණාව දැක්න. දෙ වෙන ගුණිය මොකක්ද මනාකොට ධර්මය වදාරන ලද බව බලඩ මේ දෙවුරු ගුණ අල්ලගන තියෙන ආකාරය ශාස්තරන් වහන්සේගේ ගුණ මෙනෙහි කරල සක් දෙවුදු ඒ ගුණ ගුණු කරගන තියෙන හැටි මේ විදේ මේ විදේ මාගේ ශාස්තෘන් වහන්සේ කියලා ඒ ගුණ ටික ගුණු කරන්න තියෙන හැටි මනුස්සයකට පුළන්ද බහෙම ගුණු කරගන්න මනස්සයකට මෙහම ගුණු කරගන්න හැකියාවක් නෑ වර්තමාන මනුසසියායට නෑ ඉස්සරණ හිටිය ඊළඟට සග්්‍යියවුදු කියනව තුන්ව නිකාරණය ඉදං කුසලන්තිකෝ පණ තේන භගවතා සුප්ඥත්තන් භාග්‍යවතුන් වහන්සේ විසිනුයි මනාවකොට පණවන ලද්දී පැහැදිලි කල්ල දුන්නේ මේවා කුසල්ලය මේවා කුසල් කියලා ුදුරජාන්හන්සේගෙන පනුලදන්නේ උන්හසසි කුසල් විතරණම කුසල් මුලුත් කුසලට මුල්ල වෙච්ච කාරණත් පනුල දුන්න මොන අද කුසල් මුල් අලෝභ අදවේශ අමෝහ කුසල් මොනවද දස කුසල් මොනොවද කුසල් සතුන් මැරීමෙන් වෙන්වීම සොරකමින් වෙන්වීම කාමියවරදදු හැසිරීමෙන් වෙන්වීම බොරුකීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම පරස වචචනයෙන් වෙන්වීම හිිස් වචනයෙන් වෙන්වීම අන්සත්ලට ආස ව කිරීම මෛත්‍රී සිට්ටියෙන් යුක්තවීම සම්මාධිත්්‍යෙන් යුක්තවීම මෙවා මොනුවද දස කුසල් එදකොට බුදුරජාන් වහන්සේ එතම මේවා දස කුසල් කියල පෙන්න්න වදාලේ ඟට ඉඩං අකුසලන් තිස්සු ප්ඥතම් මේවා අකුසල් කියලා බුදුරජාණන් වහන්ේ තමයි මනාකොට පෙන්වා දුන්නේ මේවා අකුසල් මේයින් වලකින්ඩ මේවා කරන්නට එපා මොකදේ අකුසලට ඇදගෙන අකුසල මුල් තුනක් බුදුරජන් වහන්සේ වදාලා මොනද ලෝබ දේශ මෝහ කියන මේ තුනෙන් කියනවා ්‍රාණගාතය සොරකම වැරදිකාම සේවනය බොරුකීම චේලාම්කීම පරුස වචනකීම හිිස් වචනකීම අනි සතුදේට ආසාචරීම පටිගය වෛරය ක්‍රෝධය මිත්‍යාදුෘෂ්ටිය මේ සියල්ල හටගන්නේ අකුසල් මූලයෑන්ගෙන් නිසා බුදුරජයන් වවා සිතව මේ ඔක්කම පහදල දුන්නේ. ඉඩං සාවජ්ජංක මේ තමයි වැරදි සහිත දේ ඉඩං අනවත්්්‍යම් මේ තමයි නිවැරදි දේ ඉඩං සේවිත බං මෙය සේවනය කළ යුත්තේය ඉදන්න සේවිත බං මෙය සේවනය නොකළ යුත්තය ඉඳන් හීනං මෙය කීන පහත් දෙයකි ඉදම් පනීතන් මේ ප්‍රනීත දයකෙ දැම් බලන බුදුරජන් වහන්සෙනමේද ප්‍රතමත් දෙයාෙන් පෙන්න්න දදුන්නේ නි දිහාන තුංගුණනි දිහානී සතුරුණි දිහානී අනි විශේෂ ඥාන ආර්්‍යෂ්ඨාගික මාර්ගයේ මේ ඔක්හෝම මන්න්නහ සිනද පෙන්ලදන්නේ. එතකොට ඉදං කන්න සුක්ක සප්පටි භාගන්ති සුප්ප්ඥත්තයි ඒ වගේ මේ තමයි මේ අකුසලේට සමාන දේවල් මේ තමයි කුසලේට සමාන දෙවල් කියලා බුදුරජාණන් වහන්සතම පෙන්ා දන්න. ඉතින් මේකේ ශක්තිමදු කියනවා මේ ආකාරයට කුසල් ගැන අකුසල් ගැන වැරදි සහිත දේ ගැන නිවැරදි දේ ගැන සේවනය කළයුතු දේ ගැන සේවනය නොකළ යුතු දේ ගැන එහීන දේ ගැන ප්‍රනීත දේ ගැන මේ කන්න සුක්ක පටිබාග ධර්මයන් ගැන පණවන්නා වූ යම්කිසි කෙනෙක් ඇද මේ අගෙන් යුක්ත වූ වෙන කෙනෙක් වෙනස් ශාස්තෘුවරයක් අතීතිත් නෑ කියලා මේ කාලෙත් නෑ කියනවා ඉන්න එ එකම ශාස්තෘරය කවුද බුදුරජාණන් වහන්සේ පමණයිකේ නව භාග්‍යවිතුරන් වහන්සේ පමණයි කියයනවා එකතුර දැන් භාග්‍යතුන් වහන්සේ ගැන මේ විදිහයට විස්තර විභාග කල්ලා දැම් බලන්න මේ සද්‍යකුදු තමන්ගේ මට්ටමෙන් තමන් ශාස්තෘරන් වහන්සේ කෙරේ පැහැදුනු ආකාරය තමන් ශාස්තෘරන් වහන්සේ කෙරෙයි පැහැදුුණු ආකාරය මෙහි දෙවුරුන්ට කියන්නේ තව සතුට වීමට ැ බල ේතකටේවිදීද සද්‍යයවුද පැහැදිච්ච පලවුනි කාරණයමකද බුදුරජාණන් වහන්සේ ගැන කවුරුවත් නෑ කිය මේ මයි ලොක සි දෙවියෙක් න කියනවා ද සාමන්‍යෙන් අපි සම්මත කරගෙන දෙවරුන්ගේ සුභායමකක්ද දැන් ලෝක සම්මත දෙවරුන්ගේ සුභායමකක්ද අපි මේ උන්න අන්සිලාට පැහැදිලා පුද පූජාතියාගෙන ඉන්නකක් හොඳයි ඒ පොරොන් දිිෂ්ඨ කර නැත්තන් අපිට බැටදිනවාද නැද්ද ආයක තමයි දැ මේ කියන්නේ බුදුරජාන්සේක කිසි දෙවියෙක් නෑ කියා බොහෝ ජනයාට හි හිතවත්තු බොහෝ ජනයාට සැපේ සලසන ලෝකානුකම්පාව ගිතු දෙවියන්ගේ මිනිස්සුන්ගේ හිතසු කැමති දෙවියෙක් නෑ බ්‍රභෙක් නෑ වෙන මාරෙක් නැවෙන කවුරු නෑ කියනවා එක්කෙන ඉන්නේ කවති ඔව ඒ අපගේ බුදුරජාණන් වහන්සේ භාග්‍ය උතුන් වහන්සේ කියලා මේ සද්‍යවුදුූ පැහැදුනා සදි පහැදිච දෙවනි කාරණමකක්ද ධර්මය ගැන ධර්මය ගැන පහදින්න පොළුවන්ද මේ විදියට ධර්මය දන්නඇතු ධර්මය දන්නඇතුව විදිර පහදින්ද බෑ ධර්මය දකිින් ඇත්තුක මේ විදිරි පහදින්න බැෑ මොකද මේ ධර්මයේ දකළ මෙබඳ ආකාර නිකන්න මේ ගැන ඕපනයික වූ ධර්මයක් දේශනා කරන ලද තමාතුරට පම්වාගත යුතු මෙවැනි ධර්මයක් පවසන ලද ශාස්තෘවරයෙකු මේ ගුණේංගිතු ශාස්තෘවරයෙකු පළ නෑ කියනම් එහෙනම් මේ සක්්‍යකුදු කියැන නිකන් කෙනෙක් නිකං කෙනෙන්නේම නිකං මෝඩ පහ කෙනෙකුට නැත්තම් පුතත්්න කෙනෙකුට මේම කියන්න බෑ ඊළඟට කියනවා මේ විජයට මේ මේ කුසල් මේ අකුසල් මේ වැරදි මේ නිවැරදිදේ මේ වන කළුතු ද මේ සේවනය නොකළතුදේ මේ හීනදේ මේ ප්‍රණිතිදේ ආදීවශයෙන් හරියටම මේ හොද නරක කළේුතු දේ නොකළයුතු දේ පැහැදිලිව ප්‍රකට වනාකාරයට මනාකොට පෙන්වාදීපු වෙන ශස්තෘුවරයෙක් මේ අන්ගෙන් යුක්ත වෙන ශාස්තෘෝරයෙක් ආතීතිතිටය නෑ දැනුත් නෑ කියේන දැන්හරි දැන් බුදුරජාන් වහසේ පිරුණාම් පාල මෙතක් කල් වෙනවානේ අපට මේ මේ යංතන් මේ ගොුණියන් ගෑ විච්චෙක් කන කොයා ගන්න තියෙනවාද කවුරුවත් නැෑ කිසි කෙනෙක් නෑ එදකොට අපිට ඒකන් තේරුම් ගන්න පුළ මේ ඒ කාන්තයම බුදුරජාණන් වහන්සේ සතු උන්වහන්සේටම අදාළ උන්වහන්සේ තුළ විතරක් පවතින ගොනාංගයන් ඊළඟට දේශනා කරනවා සක්දේවුඳ සුප්ප්ඥත්තා කෝපන තේන භගවතා සාකානන් නිබ්බානගාමනී පටිපදා ඉට පස්සේ කියනවයි ඒ අපගේ භාග්‍ය වැත් බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ ශ්‍රාවකයන්ට නිර්වාණයට යන ප්‍රතිපදාව මනාකොට පහදලා දුන්නා කියනවා නිර්වාණයේ සාක්ෂාත් කරන ප්‍රතිපදාව මනාකොට පහද ලදුන්නා කියනව ශාස්තෘන් වහන්සේ. සංසන්ධති නිර්්බාණංච පටිපදාච ඒ ඒ නිවන්ටෙන් ප්‍රතිපදාව පහදලදිීප එක ඒ ප්‍රතිපද නිර්වාණයට අමාමහා නිවනට මනාව ගැලපෙනවා කියනවා. අමාමහා නිවනත් ප්‍රතිපදාවට ගැලපෙන ොමොකක්ද ප්‍රතිපදාව. ආර් අස්ථාගික මාර්ගයේ ආර්්‍යස්ථාංගික මාර්ගයේ මනාකුට නිවනට ගැලපෙනවා කියෙනු. නිවන ආර්්‍යස්ථාංගික මාර්ගයට මනාව ගැලපෙනවා. ඒ මොකක්වගේද සේතාපිනාම ගංගෝධකං ඒක හරියට කොහොමද ගංගානදී ජලේ යමුනෝද කියේන යමුණා නදී ජලේට මනාව ගැලපෙනවා සංසන්ධති සමේති. මනාව ගැලපිලා එකට එක්කාශ වෙලා යනවා වගේ. බුදුරජාණන් වහන්සේ පණවපු ආර්්‍යස්ථාංගික මාර්ගය නිවනට මනාව ගැලපිලායනවා කියනවා ඒක එ ආර්යස්ථාංගික මාර්ගය මනාකොට කෙනෙක් ප්‍රගුණ කලොත් එයා යන්න කෙලීම කොහෙද නිවන කරා එයා වෙන්න කොහෙවත් යන්නේ නෑ නිවනට මනාව ගැලපෙන එකක් තමයි ආර්්‍යස්ථාංගික මාර්ගය එතුකොට දැම් බලන්න්න මේ කොච්චර පැහැදිමකින්ද මේ සාක්තිය දුවන්නේ ඒ සුප්ඥත්තා තේන භගවතා සාාවකාණන් නිර්්බානගාමනී පටිපදන් සන්තන්දති පටිපදාච. ඒ නිසා මේ වගේමයි කියනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නිර්වාණයට පමුණුවන නිවන කරා ගෙනයන්න යම්ප්‍රතිපදාවක් වදාලාද ඒ ප්‍රතිපදාව නිවන සමඟ මනාකොට සැසන්දී යනවා නිවනට මනාකොට සැසඳී යනවා ඒක සැකපදිනි කන්න මේහි නනාරේස්ටන් මාර්ගෙන් දැවෙන කෙනෙක් නම් අපට මේ දේ කරන්නකිවා මේ දේ මේ පතිිපල් ලබෙනවකු නමුත් අපිට තේරෙන මේ එක කළොත් මේකළැබෙන්නේ කොහොමද කියලා අපිටේ ජාති ප්‍රස්සන අහට ගන්න ද මට මතක ම මේ ධර්මාරය හෝ යන කාල එක ආරණකට කියා ඒහාතුර මට කිවවා හා ඔයාටත් නිව වණාව බෝධ කරන්න පුළුවන් හැබැයි මංගේේ හැට හිටියොත් මගේ මොකද කෙව ඔයාගේ අතුත් බැඳල කකුළුත් බැඳල ඇසුත් බැඳල කටත් බැඳල එහෙම මංගෙනයාන නිියනට කි්වා මම තනයම කාපනගලෙකුට මේක පුදුම්පතිප දවන්නවායි ඇයි අතුත් බැඳල කකුලුත් බැඳල කටත් බැඳල ඇසුත් බැඳල එතකොට ඒකඒ කියන්නාව ප්‍රතිපදාවට ගැලපෙනවාද ගැලපෙන්නේ එති අම්ම ගේනය මං හැරිල්ලාව එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාමොකක්දමි ආය අෂ්ඨාංගික මාර්කය ඒ මනාකොට නිවනට ගැලපෙනු නිවනත් එක්ක සැසඳී යනු එතකොට බලඩ මේ සක්තියබුදු ආර්යෂස්ථාක මාර්ගිෙර මොනතරන් පැහැදීමකින් යුක්තයිද මොනතර පැහැ දිීමකින් යුක්තයිද අදකාල මනුෂ්‍යයන්ව හරි යමාරීමේ ආර්යස්ථායින් බගේ පහදවන්ට මන්දන්න ඔය සමමාරුව ටික කාලයක් මේ ධර්ම පා ගෙනගෙන ඔන්න කවුර කේනවා ආං අතන්ට යන්ඩ අන්න අසවල්ලආනාගාම වෙලා එතැට එනයට මේ මාර්ක පල දෙනවා ඇති මෙහැවෙල කේනවා මේ මෙතන අපි ඉගෙන ගන්න එක විතරයි කරන්නේ අන්න අස්වල් තැනට යමං ගම අසුවලා මඟ පල දෙනවා නෑ අර නවා කට ත්තිකතුකර මග පලගඩ ටික කාලක් කන ති එකක්න එක විදිට ගෙන දැම්බම සොවං කොල කාල කැක තේරනවා මොකක් පත්ම නෑ තමන් ඉන්නේ ිට හිමීට විල්ල මුල්ලකින් ඉන්නවා ට පසේ ඒ මොකද මේ පැහැදිලා නෑ ප්‍රතිපදාව ගැන ආර්යස්ථාංගික මාර්ගය ගැන පැහැදිලා නෑ ආර්යස්ථාගික මාර්ගය ගැන නො පැහැදී වාසය කරහම ඉන්නේ සැකින් යුක්තව සැක යුත්තවෙන්න එහෙනම් මේක තියෙන්නේ නිකම්ම නිකං කීමක්න මේ මාර්ග ප්‍රතිබදාමකුත් තියෙන දැම් බුදුරජන්නවසියා ඉක්මට නිවං අවබෝධ කරන්න මහනේ නිං අබධ කරන කියල කිවෙන බහනන ඉක්මනින් ප්‍රතිපදාවේ දෙන්න කිව්වා කියල මකක්ද කලි ප්‍රතිපදාව පෙන්න්නා දුන්න ප්‍රතිපදාවේ මනාකොට යෑමෙන් නිවන කරා ගිය එනන්ගේ බුදුරජාණන් වහන්සේ මනාකොට පණවන ලද දෙයක් තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව. ඉතින් මේ සක්ධවුඳ කියනවා ඒවන් නිර්්බානගාමනයා පටිපදාය පඥ්ඥාපේතාරන් මෙවැනි වූ නිර්වාණගාම ප්‍රතිපදාව දේශනා කරනු ලබන්න ඉමිනා පන්ගේන සමන්නාගතන සත්තාර මේ අංගින් සමන්විත වූ ශාස්තෘුවරයෙක් නේවාතීතන්සේ සමනු පස්සාමි අතීතයේ දකි ලැබුණේ නෑ නපනේතරහි මේ කාලෙත් නෑ අන්‍යත්‍ර තේන භගවතා ඒ භාගවිතුන් වහන්සේ හැර වෙන කවුරුවත් නෑගන වෙන කවුරුවත් නෑ කිය ට දැම් ලන්න එහෙෙනම් වෙන මේ ලක කිසි දෙවියෙක් නෑ මනාකොට නිර්වාණයන් නිර්වාණගාමණී ප්‍රතිපදාවත් මනාකොට සම වෙන ආකාරයට පණවන වෙනත් කිසි දෙවි කෙනෙක් කිසි බ්‍රහ්මයෙන් සි මාරය කවුරුවත් නෑ අනක මේක කියන්නෙත් මනුසෙන්නෙමේ මේ කියන්නේ කවුද දෙවක් කියන්නේ දෙවක් කියන්නේ මේ දිවියලෝක කථාවන ධර්මය. ඇකොට සාමන්නෙන් අපි දන්නවා හලා දිව ලෝකතම අිධර්මය දේශනා කළල න මේ දෙවරු කතාවෙදිි මේවා දැන් දෙවරු කතාවෙන්නේ මේ මනුසු ලෝක අපි කතා වෙන දේමයි. මිනිස්වාස මනුසු ලෝක කතාගෙන දේ අතෑරල දිවිලෝක කතා කරපු අි ධර්මය කතාගර කර ඉන්නයි. මනුස්සු ලෝක කතාගරපික දෙවරු කතාගර ඉන්න පද්ධතිමාරු වෙලා. ඒකයි දැම් බලට මේ මේ මනස්ස ලෝක අපි කතා ක ලීතු විදිර මේ දෙවුරතා කරන්නේ ඒළඟට සක්දයඳ කියනවා අබිනිි පන්නෝ කෝ කෝපන්න තස්ස භගවතු ලාබහෝ කියනවා ඒ අපගේ භාගතුන් වහන්සේට ලාබහෝ අබිනි පන්නෝ බොහෝ ලාබ සත්කාර ලැබුණ අබිනි පන්නෝ සිලෝකෝ බොහෝ කීර්ති ප්‍රසංසා බුදුරජාණන් වහන්සේ ෙත්‍රු බහෝ ලාබසත්කාර ලැබුණ බොහෝ කීර්ති ප්‍රසංසා ලැබුණ යවම්‍යයේ කත්තියා සම්පයායමාන රූපා වේරන්ති ශත්‍රී රජවරුන්ගේ පටන් අපි ගත්තුත් ඔන්න සේණිය මඟදාධිපති සේනිය බිම්බිසාර කෝසලාධිපති රජජර් පසේනදී කොසොල් ඉළඟට අන ප්‍රාදේශයේ රජවරු සියල දෙනාම පැදි හිටේ කාටද ශත්තිී රජවරුන්ගේ පටන් අනන්ත දේව මනුෂ්‍ය බ්‍රහ්මාදී පිරිස් බුදුරජාණන් වහන්සේටම ප්‍රශංසා කර කර හිටිය. නමුත් බලන්න තත්ත්වේ විගත මඳෝ කෝ පනසෝ බගවා විගත මඳව භාගතුන් වහන්සේ කිසි මත්තීමක් නැතුව ඒ කිසි දේකට මත්වීමක් නැතුව ආහාරංආහාරේති ගිතුන් වහන්සේ සාමාන්‍ය චාරි පි්ඩ පාත චාරිකාවගේල ධනපොඩ්ඩ කරන් බලඳලා ඉන්නවා මත්වීමෙන් බැහැර වෙලා විගත මද කියන්න එක මත්වීම බැහැර වෙලා බුදුරජාණන් වහසේ මේ ධානිවනදල වාසය කළා. ඒවන් විගත මද ආහාරං ආහාරයමානං මේ වගේ මේ මත්වීම බැහැරකොට ලාබ සත්කාර කීර්ති පසංසාවලින් මත්වීම බැහැරකොටට දංවැලඳූ මේ අංගෙන් යුක්ත ශාස්තෘරන් වනාසෙනමක් අතීතයේ දක් දකින්නෙත් නෑ. වර්තමානයේ දකිින්ටත් නෑ දකිනවනං එකම එක්කෙනයි කවදේ ඒ බාගිවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය දම්බලන්ටක සක්දමුුදුගේ ඥානේ සද්‍යුදු ානයට පුළන් දෝක දන්ට අහලකට අලුතියන්න ළුවන්ද බෑ ආහලකට කෙට්ටුවෙන්න බෑ මේ වර්තමාන මනුස්්‍යයම් මෝඩකමේ කිින්ඩා බහයනවා බලාගෙන ඉදෙද්දී බලාගනින්ද දෙද්දි මෝඩකමේ ිඩා බහනවා අංකාරකමයිින් කොඩි උස්සව උත්සඉන්නවා බලාගෙන ඉදද්දී නමු බලන්ට මේ සද්දතු කොච්චර ලස්සන්ට තමන්ගේ ශාස්තරන් වහන්සේගේ ගුණ තෝරගෙන ඉන්නවාද කිය මෙවැනි අන්ගේ සමංගති ශාස්තෘවරයක් අතීති දකින්නෙත් නෑ වර්තමාන දකිනි නෑ ඒ බදුරජන් වහන්සේ පමණයි කියන දඒකිවේ පස්සෙන කරුණ හවැනි කරුණ ලද්ද සහායෝ කෝපනසෝ භගවා සේකාණංචේව පටිපණඩානං කියනාසවානංච වසිත වතන් කියලා මේ ඒ භාගයතුන් වහන්සේ සහය ලැබවා කාගෙන්ද සහය ලැබේ සෛක්ෂ භික්ෂූන්ගෙන් සෛක්ෂ කිවේ සේක හික්මෙන්නවූ හික්මෙන් අවූ කිවවේ සෝවාන් සාකදාගාමී අනාගාමී මාර්ගඵලලාබී ශ්‍රාවක භික්ෂුන් වහන්සලා ගෙනුත් කියීනාසවානංච බුසිත වතන් වසනලදද බඹසර ඇති ක්ශීනාශ්‍රව චීනාශරව කිවේ රහතන් වහසල් ආශ්‍රරක්ෂය වූ රහතන් වහන්සල් සහහි ලැබව කියවා මොකටට සහි ලැබේ ධර්මපපචාරයට ඇ බුදුරජාණන් වහන්සේගේ බුද්ධක්කෘතියනමිති ධර්මි පැතිරවීම ධර්මය පැතිරවීම බුද්ධ කෘත්තිය ඒ බුද්ධ කෘත්තියට තමයි සහහි ලබී කොමට සහහි ලැබේ බුදුරජාණන් වහන්සේ වදාාල දේශේත භික්වේ දම්බන්. එතු බුදු කෙනෙත් තමයි ධර්මය දේශනා කරන්නේ ඒත් තමන්ගේ කාරී එක කරන්නට කියලලා සාාවකයන්ට පැවරවා සිත බික්වේ දම්ම ආධිකල්ල්‍යානම් මජ්ජිකල්්‍යයාානං පරිෝසාන කල්්‍යානන් කේවනම් පරිපූර්ණනම් පරිසිුද්ධ බ්‍රහ්මචරියම් පකාශේත මුල මැදග පරිපු පිරිසිුදු පරිපූර්ණ නිවම්මඟ පවසන්න බුද්ධකෘත්තිය කරන්න කියලතමයි ස්්‍රාවකයන්ට කිවේ එදට ස්්‍රාවක ප රහතන් වහන්සේලා මාර්ග පලලාබින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ප්‍රචාරයකරගෙන ගියා භාගතුන් වහන්සේගේ බුද්ධකෘත්තිර නෙමේද සහය ලැබුණි බුද්ධකෘත්තියට සහය ලැබුණ ඒ සහය ගත්තේ බුදුරජාණන් වහන්සේ මාර්ගකපතිපදා පෙන්නලලා ස්නාවකැන්ට කියයාදීලා නමුත් මේක කියනවා ඒ නමුත් ඒන්නේ එඩැන්ගරහතන් වහන්සේලා නිවන්මග දේශනා කරග නයන ොහැම තැනම් අවශේෂ මාර්ිප පල්ලාබෙනුත් නිවන්මග යා යන. එත කවුරු කළ ුතුදයක් දීකරගෙන යන්නේ භා්‍යවතුන් වහන්සේ කළේ තුදේ බුදුරජාණන් වහසේගේ කර්ත තම ඒ කරගෙන යන්නේ. ඒ කරගන යද්ද තේ භාගවා අපනුජ්ජ ඒ කාරාමතන් අනුයුත්තු එතුකට භාගතුන් වහසේ ළඟට ඒ සඟ පිරිස පිරිවරාගෙන හිටියත් ඒ හැමතැන්ම දේශහ කරගෙන ගියත් භාගිතුන් වහන්ේ ඔවුන්ගෙන් විං වෙලායින්නවා. ඉදැම් මං අරෙහි සසාක ික්ෂු ඇව ැම්ක් කරනව දන්න කොහො දරනු පපචාරි මනෝ දිරි කරනුවත් දැන්න හා එන්න දැන්කොහොද ඒ මමුකුත් නැවෙෙන් වෙලන්නවා. කොහොම දෙවි වලනි ඒ කාරාමතන් අනොයුත්තු හුදකලා සිතින් තනිවූසිතින් සමාපත්තිය තුළ අරහත්ඵල සමාපත්තියේ තුළ නිවන තුළ තනිවූසිතින් බුදුරජන්හ සින්දලා තියෙන්නේ. අර ශ්‍රාවක සංඝ්‍යයක් පිරිවරාගෙන වාසය කලා කියලා ශාවක සංඝ්‍ය කෙරෙහි විසර වූ සිතින් නෙමෙයි තමන්ගේ ශ්‍රාවක පිරිස කෙරෙහි විසිරවූ සිතින් නෙම ඉඳ තියෙන්නේ තනි වූ සිතින්. ඒවන් ඒකාරාමතන් අනයුත්තන් මෙවැනි හුදකලා සිතකින් යුක්තව සිටින ඉමිනා පන්ගේන සමන්නාගත මෙවැනිකී අන්ගෙන් යුක්ත වූ. සත්තාරං ශාස්තරුන් වහන්සේ නේවා අතීතන්සේ සමඳු පත්සම අතීති නම් මම දැකේ අපි දැක්ක නෑ කියන පනේතරහි මේකාලෙත් මේ කාලෙත් එහෙම කරින් දකින්න නෑ කියන අන්‍යත්ව තියන බං ඒ භාගතුන් වහන්සේයට කවුරුත් නෑක කිය නොහෙම ඒ භාගතුන් වහන්සයට වෙන්න කවුරුත් නෑ කියන පිස මොන තරංහිටය ශ්‍රාක පිරිස කරේ හිත විසුරෝල නෑ කියන තමන් අවබෝධ කරගත්තු ධර්මය තුළ තමයි හු දෙ කලා ඉඳ ලාතියෙන්නේ හිත පවත්තලතියෙන් එතකට බලන්න මේ සක්ද්‍යවිුදු මේ ගලපගෙන තියෙන ලස්සන මොනතර ලස්සන්ට මේ ධර්මය දැන් සක්ද්‍යයුදු කියලා කියන්නේ අධික කාම සැප විදින දෙවියෙක් නෙමයිද ඇදිව අප සර ෝ ඊළඟටඒ නොයෙක් දිවිය. කර්තව්‍ය තියෙනවා දෙවන්ට දෙවයා විසින්ලළ යුතු දේවල්තියෙනවා ඊළඟට දිවි රාජ්‍ය දෙක අධිපතිෙක් චාත්‍ර මාහාරජක ප්‍රශ්නත්තියෙන් එතැන්ට තෞතිසාය ප්‍රශ්නත්යෙන්න්නේ එතන්ට ඇති ඒවට මොනු දෙන්න ඕනේ යඔක්කොම කතා කරම ගින්න අතරේ දෙවියන් අතර අසුරයෙන් අතර යුද්ධහට ගන්නවා ඒවට මොන දෙන්න ඕනි එක්කොම ඇද්දම් බලන්න ශාස්තරන් වහන්ස සරණ ගිගිෙන ලස්සන. මනාකොට සරණ පිහිටවාගෙනෙන් ලස්සන මේ සක්්දයවුදු දිවී පුදා බුදුන් සරණගිය කෙනෙක් නෙමේයිද දිවී පුදා බුදු රජුන් සරණගිය කෙනෙක් ඔන්න අපට ගණතින හොඳ ආදර්ශය අපිෙන් නිිකම් සෝබනයට සරණග හිල්ලන්න කිසි වැඩක් නෑ කිසි වැඩක් නෑ මේ ජීවිතය කිසිම තීරණාත්මක තමන්ග ජීවිතයේ තීරණාත්මක මංසදධයක් වෙන්න සසර ගමනේම එක්තරා අවස්ථමක් වෙයි ගන් මේ සසර ගමනයම එක්තරා අවස්ථාවක්කේ සමහරයට තිබුණටත්පඩා සංසාරය බැරැරුවෙයි ඒකයි හත්වනි කරුණ සක්දිවුදු කියනවා යථවාදී කෝපණසු භගවා තථකාරී කියන සක්දිවුදු කියනවා ඒ අපගේ භාගිතුන් වහන්සේ පවසන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම කරන සේක කියන්න උන්හන්සේ යමක් පවසනසයක් ද ඒ පවසනදේ කරන සේක එකන කටින් කියල නොකරන්නේ නෑ යථාකාරී තථවාදී යමක් කරනසයක්ද ඒ කරනදීම පවසන සේක එතකොට කියන දේ කරනවා කරනද කියය නොයක තම උන්ාන්සේගේ ලක්ෂණ උන්නාාසගේ ජවිත පුරාතිිවිච්ච පැහැදිලි සලකුණක් ති අථවාදී තතාරි මේ ආකාරයට කියනදේ කරන කරන දේ කියන මෙබඳු වූ ධර්මානුධර්ම ප්‍රතිිපදාවට පිළිපන් මේ මෙකී ගුණංගෙන් යුක්ත ශාස්තෘුවරයෙක් අතීටයේ දකි නෑ මේ කාලෙත් නෑ ඒ අන්‍යත්‍රතයන බගවතා ඒ භාගවතුන් වහන්සේ හැර කවුරුත් නෑ කියනවා අනිත් බොෝ දෙනාම කියන්නේ එකක් කරන්නේ තවකක් කරන්නේ තවේ එකක් කියන්නේ තව එකක් යථවාදී තතාකාරි තතාාවාදී අථකාරයකන මේ දම්මානු දම්ම පටිපදාවේ යුක්ත වූ ශාස්තෘන් වහන්සේ හැටයට බුදුරජාණන් වහන්සේර වෙන කවුරුවත් දකින්න ඇගේ එහෙනම් දෙවවරුත් කියන්නේ එකක් කරන්නේ එක කරන්න එක කියන්නේ එක මිනිස්සුත් එහෙමයි නමුත් ධර්මාර්ගෙට පිළිපන් ධර්මමාර් ධර්මාර් ධර්මානු දැම ප්‍රතිපදාන්ති සාාවකවිදී නමුත්ති අත්දර කවුද බුදුරජාණන් වවා සුන්න්නහන්සක වචචනය කිසි දවසක වෙනස් වවෙන්නේ මතකන පිරවන් පාන්න උන්නාසේ තීරණය කරපු වෙලාවේ මාර්රය වෙල්ල අර්ධනා කරන්න පිරිවන් පාන්න කියලා එතක බුදුරජාන් මොක්දකිවේ මාරයෙන් නඹ ත් සහ ගණඩු න්නෑෝඔ හැටට මම තා මාසතුනකින් පිරිනන් පානන් කිවවා එදකොට මහාපොලෝ සෙලවුනාා නොව එදකොට ඒ බුදුරජාන් වන්සේ මාරය සමඟ කරපු කතා බහ ඇහුනේ නෑ ආනන්ද ස්වාමිනාාන්සට උන්නාසි දග නැවිල්ල කිව ස්වාමිණී භාගතතුන් වහස හරි වැඩේුණ මේ මහාපෘතු විය ඕ හෙල්ලුම් කාලගියමස් හලිත වෙලාගියා මොකන්ත මේ කියෙ වවා බුදුරජාන් වහස ව බදාලා ආනන්දී කරනු අටත් තියෙන මෙම මෙහෙම මහපොලො හෙළවෙන යම් දවසක තතාගතැන් වහන්සේ ආවි සංස්කාරය අත්තරනවාද එද ගොරත් ඕෝක වෙනවා කියලා එතකොට ආනන්ද ස්වාමින් වහසේ දැන ගත්තා එහෙනම් මේ තතාගෙතන් වහන්සේ ආයු සංස්කාරී ආත්හැරිය එතකොට ආනන්දයන් වහසේ මකක්ද කියා හිටිය ඕ කිව්වා තිර්ටතු බන්ති බගවා කප්පං භාගවතුන් වහන්ස කල්පයක් වැඩසිරන සේක්වා සුගතයන් වහස කල්පයක් පට සිරණ සේක්වා දෙෙව මිනිසුන්ට හිත්විට සුව පිස අනුකම්පා කරලා වැඩ ඉන්ඩය කියල කිව්ව බුදුරජාන් වහන්සේ පතිශේප කළ අය දෙවිනි පාරත්්‍යයා හිතයක් ප්‍රතිශේප කළ තුගනි පාරත් කියයාාහිට පතිශේප කලා හතරනි පාත්ක්ක්‍ය හිතය එක බුදුරජන් වහන්ේ ආනන්ද හඳදුරන් යෝ සද්දහස ආනන්ද තතාගතස බෝධීින් ආනන්දය ඔබ තතාගතයන්ගේ අවබෝධය අධහනවාද ඒහමයි ස්වාමි කිව තාගතන් වහසේ ත වචන දෙකක් නෑ කිවා වමාරපු දෙයක් අයි ගිලින් නෑකිව්වා වමාරපු දෙයක් ගිලින්නේ නෑකිව්වා වමයිරුපකිව්වා අයුශංස්කාරය ආතෑරිය අයි ගන්නෑ කිව බලන් එතකොට යථවාදී තතාාකාරී යථාකාරී තතහාවාදී එතකට ඒ ගුණෙන් යුක්ත ශාස්තෘන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ අර දකි නෑැකිව වෙන කෙනෙක්ව ඊළඟට සක් දිගුඳ තියෙනවා තින්න විචිකිිච්චෝහෝ පණසෝ භගවා විගත කතන් කතු දර භාගතුන් වහන්සේ වැඩහිටියේ තමන් වහන්සේ අබෝධ කරපු ධර්මය කෙරේ සැකන්ද තින්න විචිකිිච්චෝ සැකෙන් එතර වෙලා හිටිය විගත කතන් කතු කෙසේද කෙසේද කියන්න විමතිය බැහැ කරන්න හිටියේ ඒක් හමු දුන්හන්සේගේක බැහරවුණේ උවහන්සේට තිබුණා තමන් වහන්ේ තුළ උපදවාගත්තු විශිෂ්ත වූ ඥානයක්.ඒ විශිෂ්ට වූ ඥානෙන් නෙමෙයිද ආර්යස්ථාංගික මාර්ගය සොයා ගත්තේ. විශිෂස්තූ ඥානයෙන් ආර්ය අස්ථංගික මාර්ග සොයාගේෙන ආර්ය්‍යස්ථාංගික මාර්ගයේ හැසිරෙන්ෙනකොට උන්වහසේට කලින් සැක තිබුුණ ඇද. මේක කොල්ොුත් හරියයිද මේක කොළු තරදිකකේ දුකරක්්‍රා කරන කාලි උන්හන්සේ නාප්‍රකාර තවස්දම් කලාද නැද්ද ඒ නානාප්‍රකාර තවස්දම් වරත චර්යාාවල යෙදනී සැකේ නිසා යම්දවසක උන්හසේ විශිෂත ඥානය තුළින් තමන් වහන්සිත ලපද වගත්තු. විශිෂ්ටත් ඥානය තුළින් ආයමාර්ගය කෙරෙහි නිසක බවට පත් වනාද එෙන්දර උන්හසිට සැකින් පස්නය තිබද නෑ කෙසේද ක සේද කියලා උන්නාසක හිත විමත්තියකට පත්තච් මෝතත්තිින් බද නෑ කිසිවක් ෑ කියන තතාගතයන් අපගේ භාගෘතුන් වහන්සේ සැකෙන් තොර වාසය කරනවා. පරිෝසිිත සංකප්පුූ පරියෝසිිත සංකප්පෝ කිවිය බලාපොරොත්තු ෂ් වූ සිටිං වාසය කරන. උන්වහන්සේට බලාපොරොත්තු ඉෂ්ට වඋනා උන්හන්සේගේ බලාපොරොත්තු ඇති වඋනාානේ බෝධි මොල්ලෙදි මක දෙතුවිච් බලාපොරොත්තු ම මේ මේ ධරමය අවබෝධ කරනවා අවබෝධ කරනතුරු මම නැගටින්නේ මගේ මගේ ශරීරයේ ලේමස් සම ඇ ඇට නාහර සම ඉතුර වෙත තිතුරු ේවා ලේමස් වලි ඇතත් වියලී ඒවාගේ අධිෂ්ඨානෙන් න්වහන්සේ වැඩහහිටිය ඔන්වහන්සේගේ මනෝරත්හය බලාපොරොත්තුව අපේක්ෂාව මුදුම් පත් වනාද නැද්ද ආයකට තමයි ගැන පරිියෝෂිත සංකප්වූ මුදුම් පත් වූ අපේක්ෂ ඇති අධ්්‍යාසයන් ආධි ප්‍රහ්ම චරයන් ඒකි වේ නිවනට මුල්ලු කරුණ කෙරේ මනවූ අවබෝධීින් සිටින ඒ සාකැන්වහන්සේට ගැන බුදුරජාණන් වහන්සේට මේ ආදි ප්‍රහ්ම චරය නිවනට මුල්ලූ දේවල්ගෙන සැකේ නෑ මේක මෙහම වෙයිද මේ කාරම වෙයි ද මේ මෙම වෙේදිගල සැකේ නෑ මේ ආකාරයට විචිකිච්චාවෙන් බැහැරවූ මතියෙන් බැහැරවූ සම්පූර්ණ කරගත් මනෝරතයෙන් අදහස්සෙන් බලාපොරොත්තුය යුතු ආදිි බ්‍රහ්ම චරයක මාර්ගය කෙරෙහි මනා අවබෝධ ඇති මේ බඳු වුණින් යුපත ශාස්තෘරයෙක් අතීති දැක්කෙත් නෑ කියන මේ වගේ සාාස්තෘෝරයක් අතීතත් නෑ කියන මේ කාලිත් නෑ කියන මේ කාලිත් නෑ කියනවා බුදුරජාණන් වහන්ස ඇර නෑ කියන අපම දැන් ඔබට කවුරණ කෙනෙක් කියන ඔබ කොහරරි කියල කියන දෙ එක දෙකෙන ගාවට කියලෙන අනේ දෙවීීම මට නිවවා බදු කරන්න මාර්ගයක් යාදන්න කියෙන පුළුවන් කියල හිතන්න බෑ මේ කාලේ එහෙම කරන්න බෑ කියනවා කියලෙකත් ඒක කරන්න බෑ ඒක කරන්න පුලන් කාට ඇද බුදු කෙනෙකුට පමණයි දැල් ලෝකර් ප්‍රහතන් වහන්සේලා බුදුරජාණන් වන්සක ධර්මය තුළින් නිස්මතුනි ධර්මිතු ලිමතු වනේ එහ රහතන් වහන්සේලා කළත් කරලා තියෙනමකක්ද බුදුරජාණන් වහන්සේට වැඳ වැඳද උන්වහන්සේගේ ධර්මයකීම පමණයි එක්තර අවස්ථාවක තියෙනවා උත්තර කියල රහතන් වහන්සේ නම බැහැදකට සක් දෙවිදතියවා ඇවල සක් දෙවිඳු සක් දෙවිදටඒ රහතන් වහන්සේ බණක් කියනවා දිරණ දේවල් දිරල යන්න එපාකර ලබන්ඩ බෑ මැරණ දේවල් මැරිලයන් දෙපාකෙල් ලබන්්ඩ බෑ වඊීළගට අනිත්්‍ය වෙලායන දවල් අනිත්්‍ය වෙලායන් එපකෙ බ්ඩ බෑ ඊළඟට කර්මයපාක පල නොදී තියෙන් එපාකෙල් ලබන්ඩ බෑ මේ අධවශයෙන් විස්තර කරන අධරමයන් එතකොට සක් දෙවුදු අහනවා ස්වාමිණී හරි අගේනු කියාපු බණ කතාව ඔබහන්සේටම අවබෝධ විච්චිකක්දව කියන්න කෙළහනු මේ කාලේ නංමකද ජන උත්තර හරි දෙවිද ඒක මාදුටු දෙයක් කියයි තමන්වොම ඉස්මතු කර ගනී ඒ උත්තර කියන රහතන් වහන්සේ කියනවා දෙවින්ඩ ආනන්නේ ඒ සියල්ල භාග විතුන් වහන්සේගේය මේ ලෝකයේ සුභාසිත යමක් ඇද්ද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේය තමන් අයිතිය ගත්ති නෑ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් කියනවා දෙවිය දෙවින්ද යම්තැනක දහණ්‍ය ගොඩක් තියෙනවා. මිනිස්සුටට පණිවිටයක්හැම්බිනවා ආන් අතන දාහන්නේ ගොඩක් තියෙනවා කැමති කෙනෙක් දහන්නේ අරගෙන යන්්ඩ කියලා ඇති මිනිස්සු අමතමන්ගේ පුළුවන් කාරකම අනුව මල්ලූ පැසී වට්ටි අරගෙන දහනය ගොඩට යනවා ගෙහිල්ල දහන්‍ය අර්ග නයනවා. එතු මිනිස් වහනු අතර මඟද ශා ධාන්‍ය හම්පවෙලා කොහින්ද කියහනුව මං වගා කොරුපුවා කියලා කියන්නේෑ. කියන්නේ මකක්ද අසවැල්තැන දහන්න ගොඩත් තියෙනවා අන්නේ දහන්නේ ගොඩිින් මේ දහන්නේ අරගෙන එන්නේ මේක මගේ කුමරෙන් කියල කියන්නේ ඇයි මගේ කුමරෙන් නෙමෙයි ඒ ධහන්නේ ගොඩින්ගේඉන්නේ ඒ වගේ කියනවා දෙවිධානනි මේ ලෝකයේ සුභාසිත යමක් ඇත්ද එය ඒ භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි අපි එයින් උපට උපුටා කතා කරමු කවති මේ කියන්නේ ට්‍රාතන් වන්සේලා මම දැක්කාස වලා දැක්කකිී මටාව බුදුන කියන්නේ අන්න වෙනස හොදට වෙනසල්ල ගඩ එදකොට කියේවා බුදුරජාණන් වහන්සේ ඇර මෙබඳු ආකාරයට නිසක බවට පත් වූ අපේක්ෂාව මුදුම් පත් වූ සමුෘදිිමත් වූ මනෝරතයෙන් හැබි වෙන කෙනෙක් නෑක ි මේ විදියට සක්දේ විඳ මේ කරුණුුවට ප්‍රකාශ කළා මොනවදී කරුණුුවටඒ පලිවෙන්න පළමු වෙන්න මොකක්ද බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැපේි ලෝට අනුකම්පාවෙන් දේමිනිසුන්ගේ හිතුසු පිසවාසය කරන කෙනෙක් පලවෙනික. ඒ අන්ගේ යුක්ත වෙන කවුරුන් නැකන ලෝකෙන් දෙක මොකක්ද. උන්වහන්සේ තමයි මනාකොට මේ ඕපනයික වූධර්මය තමාතුල්ට පමුණවා ගන්නා වූ මේ මේ ලක්ෂණයගෙන්ග ුතු ධර්මය වදාල ශාස්තෘරන් වහසේ වෙන කවුරුව නෑැ කියනවා දෙවැන්න. තුන්න එන්නමකක්ද උන්වහන්සේ තමයි මේ කුසල් මේ අකුසල් මේ වැරදිදේ මේ හරිදේ මේ සේවනය කළල යුතුදේ මේ සේවනය නොකන යුතු දේ මේ හීනදේ මේ ප්‍රණිතිදේ ආදීවසය මනාකොට මේක පැහැදිලි කල්ලා දීප කියෙනා හතර වෙන්නමකක්ද බුදුරජාණන් වහන්සේ තමයි නිර්වාණගාමණී ප්‍රතිපදාව මනාකොට දේශනා කළේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව නිවනත් එක්ක ප්‍රතිපදාව මනාකොට සැස දෙනවා. ඒක මොගක් වගේද ගංගානං නදේ ජලය යමුණ නදයේ ජලය හා සැස දෙෙනවා බඳුයි ඉල්ලගේකමකක්ද? බුදුරජාණන් වහන්සේට තමයි ලාභ සත්කාර කීති පසංසා ඔක්කොම ගලාගෙනාවේ. නමුත් ඒ කිසිවකට මත් නොවී ඒ කිසිවකට තමන්ගේ සති ස්පලතිය නොබිඳගේෙන. උන්වහන්සේ පරණ විදිටම නිහෙත මානීව දංවලඳ අවාශය කළ කෙනෙක් කියනවා. එති උන්වහන්සේ ලාභසක්කාරත්යක මිසරුණේ නෑ කෙලයි ඒ කියන්නේ. හයිවනිියක න්වහන්සේට සෛක්ෂ භික්ෂූන්ගෙන් ක්ෂීනාාත්‍රයන් වන්සසිල්ලාකින් තමන්ගේ බුද්ධක් කෘත්තිය පිණනිස සහහි ලැබුණ නමුත් ඒ සාහිලබුණ ව කියලා ශ්‍රාවකයන්කෙරේ විසරවාග සිතකින් තොරව ධර්මය තුළ හුද කල්ලාව වාාසය කල්ලා හත්වන්න බුදුරජාණන් වහන්සේ තමයි කියනදේ කරන කරනදේ කියන යථවාදී තතාාකාරි තතාවාදී යථාකාරී ශාස්තෘන් වහන්සේ උන්හන්සේ වැනි කෙනෙක් නෑැ කියේනවා. අටවෙන්න බුදුරජාණන් වහන්සේ කියන සැක සංකා රහිත අප බලාපොරොත්තු මුදුන් පමුණවා ගත්තු නිවන් මග පිළිබඳ පැහැදිලි අදහස එක්ත ශාස්තෘන් වහන්සේ වෙන කවුරුන්නෑ කියන. දෙ මේ විදියට කිව්වා විතර දෙවුරු සතුට වෙලා මේ දෙවි කෙනෙක් කියනවා අහෝවටමාරි සනේ හැබෑවට නිදුකරුණි මේ වගේ බුදු සම්මා සම්බුදුවරු හතරනමත් පහලනම් කොයිතරඟගේද ෝකට. තව දෙ විවරු කොටස හතරනමත් පහලනන මොනතරං අගේද. යතරි වහ බගවා මේ භාගිතුන් වහන්සේ වැනි ශාස් සාාතරන් වහන්සේලා කීනමදද. හතරනම පහලන කොයිතරංගගේ දෙක නේහෙ මුණනානම් බොහෝ ජනයාට හි පිණස සැපිණස ලෝකට අනුකම්පා පිණිස දෙවමනිසුන්ගේ හිතසුව පිණිස මොනතරං උපකාරයිද කියලා දෙවරු කොටසක් කියලා. එදට තවත් කොටසක් වෙනවා අනි දෙවවරුණි හතරනමක් සිටිත්ව. අඩුගණනී තුන්නමත් පහල වෙනවානම් මේ වගේ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට මොනතරං හිතසුව පිණිස සැපේ පිණස. ලෝකානු කම්පාව පිණිස දෙේ මනිසුන්ගේ හිතසුව පිණිස උපකාරවේද එතකොට තවකොට සක් දෙවර කියනවා නේ දෙවරණි දෙනමත් පහල වෙනන්න තුන්නමන් නැතත් කමන්න කියනවා දෙනමත් පහළ වෙනවානම් මේ ඒ ඒ කාන්තෙම හිතසුව පිණිස යහපත පිණිස උපකාරි වෙනවා නය කියලා කියනවා එතකොට සක්්ධ කියනවා ස්වාමී භාග තුන් වහස දැම් මේ කාටද මේ කරුණු මේ විස්තරයේ දිවලෝක වෙච්ච විස්තරේ කවුරු කාට දෙමේ කියන්නේ පංචසික දිවීපුත්‍රය බුදුරජාණන් වන්සිට රජානුවරදදි කියන්නේෙ මේ ඉදිව ෝක වෙච්චි සිදිය ඇතට පංචසක් දියපුත්‍රය කියනවා ස්වාමීණී භාගතුන් වහසේ එතකොට සක්දිියු හෙමකකිව්වා කියනවා දෙවිවරුණ එ ලෝක දාතුවක ඒ අරහස් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙ නෑ කියනු එක ලෝක දහතුුවක දෙනමක් පහළ වෙන්නෑ කියනවා ඒ නිසා ඔය කියපු දේවල් හතර නමත් පහලවෙෙන එක තුන්නමත් පහල වෙන එක දෙන කවදාව සිද්ධ වෙනදයක් නෙමෙයි එහෙම නෙමේ හිතන්න්න මෙම හිතන්න කියනවා. අහෝවත මාරිසා සෝ භගවා අපපා බාදු අනේ ඒ අපගේ භාගවිතුන් වහන්සේ අප්පා බාද ලෙඩදු කඩුවෙන් අපපා තංකෝ පීඩා අඩිවිෙන් චිරන්දීග මක්දානම් තට්තේ චිරාත්කාලයක් වැඩවාසනවානං තදස් බෞජන හිතාාව බෞද්ජනසක. එහෙම වනත් භෝජනයාට හිතසුව පිණිස භෝජනයට සැපේ පිණිස දෙවියන්ගේ මිනිස්සුන්ගේ හිතසුව පිණිස උපකාරවය කියලා මේ සක්දිය විුදුූ කිය හිට්‍ය. එකොට සක්ද්‍යීන්ති පාථනා කළ මකක්ද බුදුරජණන් වන්සේට නිදුක්කත්වා අනිරෝගි වෙලා චිරාත්කාලයක්න් වැඩවාසය කරත්වා කියන එකයි ප්‍රාර්ථනා කළින් දැන් එතකට බලන්න්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අතර ඇතිෙන සම්බන්ධතාවේ එදකොට සම්පූර්ණයම දැන් අපීමේ මේ අවාසනාවන්ත මේ සසර ගමන සසරගමන වාසනාවන් යුත්තද අවාසනාවන්ත සසර ගමනේ මේ සසර ගමනේ තියෙනුවද බර්ධ්ධය පාටි ඒ අවාසනාවම් සසරගන මේ ආත්නේ බෝදධය පාටි ගන්නෙන ඊළගාත්ම නිරී ලබන අවරුද නිර ඉන්න පරිද ඒකයි බුදුරජාණන් වන්සේ භික්‍ෂූන්ට වදාලි යම් දවසක පැවිදීෙනවාද එ පැවි විචි තැන මතක් කරන්නකිව තර නිතර නිතර මතකර කරන්න එකක මන චතන ඊළගට නිතර නිතර මතක් කරන්නයික යම් දවසක යම්තැනක සෝතා පඩුවෙන් වනං එතන මතක් කරන්න එක නිතර නිතර ඊළඟට මතාකරන්නකු යම්දවසග නිකෙ ලෙස් වෙනවාන එතන මතක් එතර අනුස් මරණය දවස්ේ පැවිද්ධන්ට උපන්දින අරක මේක මුකුත් නෑ ඒක මේ සංසාරය තියෙන ජෝගයක් ඒ නිසා මේ කියන්නේම අපි අවාසනාවන්ද සසර ගමනක වැටිවැටයන ගමනේ හැබෑ ලෙසම අපි ගත්තුවොත් හැබෑ ලෙසම අපිට පුළුවන් වුනොත් බුදුරජාණන් වහන්සේ ජීවිත පරිත්‍යාකින් සරණ යන්න ධර්මය දිවිපුදා සරණ යන්න ශ්‍රාවක සංගය දිවිපුදා සරණ යන්න ඊළඟට මනාකොට සීලයේ පිහිටා සිටින්ද ඒ කාන්තෙම සුගතිය හිමිද නැද්ද සුගති හිමි එතකොට අපට සක්්ඩයතු මේ වදාල කරුණු අපට හැබැෑවිටම දෙමියන් ආනහාම්බි නැද්ද පොළුවන් ගහන්ඩ ඒකතිය නිතින් තමන්ට තියෙන්න්න ඕනේ විදිට අආබෝධංයුක්ත බව. මුදත් කරගන්නහම් වෙන්න තිේ නිසා අපටත් මලාකොට තිසරණය පිට වාසය කරන්න ලැබේවාදු මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTubeු ජනලේ සබස්ටරයි් කර සීනුවෝ ලකුණු ඔබන්න.